ටවුන් එකේ විෂන්කයාකට ගියා නම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමු පළාත්වලටත්, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දෙවෙනේ සෙසු ප්‍රදේශවලත් විශේෂයෙන් සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වැසිද බලාපොරොත්තු වනවා. ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇතිවිය හැකි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ පවුල් 12,478කට අයත් පුද්ගලින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි. කළුතර, කොළඹ, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල සහ කැගල් යන දිස්ත්‍රික්ක 4ට පනවා ඇති නායම් අනතුරු එඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් නිකුත් කළ තියෙන රතු නිවේදනය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථාන, බුලස්සිංහල වළල්ලා විට අගලවත්ත වැනි ස්ථානවල බොහෝ ස්ථාන නම් කරා ඉතින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු සිදු කළා තිබෙනවා. ඉතින් නැවතත් වතාවක් තාක්ෂණික උපදෙස් ලැබෙන තුරු එම ආරක්ෂිත ස්ථාන තුල පසු වෙන්න කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලා සිටිනවා. මීට අමතරව පුද්ගලයන් 5000කට වැඩි ප්‍රමාණයක් තාවකාලික ස්ථාන රැඳවුම් මධ්‍යස්ථාන තුල තවමත් රැඳී පවතිනවා. එම මධ්‍යස්ථාන 21ක් පුරා 48,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා. මෙම දින කිහිපේ මුළුල්ලේ ඇති වුණු මෙම ආපදාමය තත්ත්වයේ හේතුවින්